ताता कम कर रहे क्या वक्कले अम्मा उंची काले कुली बेड मुलड़ की हिला तो मैं अपने गेन पीने के दरे पवा मैं ठीक है अक्सा बोल रहा तू क्या तो मैं उंची काले तीबुने देवन सरे करना मैं ये विलावे तासमत विषय तू ना इफ तू ना तीन मैं तरह मैं इलो लाता रहना ये अभी देन हो आगे नहीं आना इतनी मुखकर रस्सा वक करना उनके लिए राउंड ने के गिले अभी दिनों मासा या गिले इलेवल रिजल्ट के ये तो ना कहा आठ वाली विश्वविद्यालय अध्यापन मंगेतन दिशा के मंग हटा हाथ रवि नहीं काले नुए क्रैकियावन विश्वविद्यालय जीवित थे हम बेरो समाहरण टे हैंड बिलक विधान में न बोलो या उर्दू हाथर का पहाग हाथर का वितरण थी बिचे लावे का आदरे नहीं हुना एक बिलावर टे नीति निवरे बिलावर पुलिस निदारे बिलावर गुरु रे बिलावर कवि गीतराज के සුබදසක් ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා හැමෝම ඉතාම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel Legend Cell කේ වෙත ජීවිතේ බිඳුව පටන් ගන්න සාර්ථකත්වයේ හිණිපෙත්තම කී මිනිසුන්ගේ සාර්ථකත්ව ජීවිත කතාව වලට ගේන අපේ YouTube channel එකේ අද අපි තවත් එක් legend කෙනෙක් එක්කතු වෙලා ඉන්නවා. ඔහු නමින් දිමුතු ප්‍රදීප් ජයසිංහ. ඔහු කුඩා කාලේ ගොඩක් දුෂ්කරතා වලට මුහුණ දීපු ගොඩක් හැලැප්පීම් වලට ලක් වුණු චරිතයක්. නමුත් අද ඔහු නීතිඥවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් විද්‍යාලයේ කථික ආචාර්යවරයෙක්, දන්ත රචකයෙක්, ගීත රචකයෙක් වගේම හොඳ කවියෙක්. ඉතින් ඔහුගේ සාර්ථකත්ව ජීවිත කතාවෙන් ඔයාලගේ ජීවිතයක් ගන්න ලොකු දෙයක් තියෙන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් ඉවරනකම් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ඔහුගේ ජීවිත කතාව ඔහුගේ මහගම. අයබෝන් සර්. අයබෝන්. තිස කොහොමද මේ දැස්සල ජීවිතේ? හොඳයි සතුටින් ඉතාමත් හොඳින් කාලය ගත කරනවා. රාජකාරියත් එක්ක රටේ වසංගතත්වයක් තියෙනවා. ඒ තත්ත්වයත් එක්ක ඒ රාජකාරී සිල් දෙත් එක්ක ඉතාම මනෝවනත් ඉතාමත් සතුටින් ගත කරනවා. ඇත්තරම දිමුතු ප්‍රදීප් ජයසිංහ කියන්නේ කවුද? දැන් දිමුතු ප්‍රදීප් ජයසිංහ කවට පස්සේ දැන් අතර මම එක එක චරිත එක එක අවස්ථාවලදී රංගපාන්න සහ අපි එක එක විදියට ක්‍රියා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එක වෙලාවකට නීතිඥවරේ, වෙලාවකට පොලිස් නිලධාරියෙක්, වෙලාවකට ගුරුවරයෙක්, වෙලාවකට කවියෙක්, ගීත රචකයෙක්, ඒ වගේ විවිධ විදියට මාව මිනිස්සු හඳුන්වනවා. හැබැයි මම කැමති මම සාමාන්‍ය සරල මිනිස්සෙක් කියනවාට. හොඳයි. අපිට අහන්න ලොකු ජීවිත කතාවක් තියෙනවා ලොකු සාර්ථකත්වයේ ජීවිත කතාවක් තියෙනවා ඉතින් ඒක අහන්නත් කලින් අපි පොඩි ප්‍රශ්න දෙකකින් කතාව පටන් ගමු සර් සම්පූර්ණ නම මොකද්ද සම්පූර්ණ නම ජයසිංහ ආරච්චිගේ දිමුතු ප්‍රදීප් හරි සර් උපන් ගම ගම මාතර මාතර තිහකොඩ කිතලගම කියන ගමේ තමයි ඉපදුනේ ගමක සර්ගේ පාසල පාසල මුල්ල සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගන්නේ කිතලගම් බටේර මහාවිද්‍යාලය ඊට පස්සේ මම උසස් පෙළ කරන්න තමයි යන්නේ මාතර මහාවිද්‍යාලය සකල ළමා කාලේ ගෙවෙන කොහොමද ගමේ ගමේ හැදිච්ච පරිසරය? ඔව් අනිවාර්යයෙන්ම ළමා කාලේ හරි සුන්දර ළමා කාලයක් මට තියෙන්නේ. අපි ගෙදර ගාවෙම වෙලට බැහැලා වෙලෙන් ආයි මඩ ටික හොදගෙන පාසලට යන අතීතයක් තමයි අපිට පුංචි පාසල් කාලේ තිබුණේ. කියන්නේ අපි පාසලත් එක්ක ඉතාමත් සමීප ළඟ සම්බන්ධයක් තියෙන්නේ. ඒ කියන්නේ දුර ගෙදර ගාවෙම වෙලට බැස්සට පස්සේ වෙලෙන් ගිහිල්ලා ඊට පස්සේ ආයේ එතන තියෙන මඩ වලකින් කකුල් දෙක හොදගෙන ආයි යනවා ඉස්කෝලෙට. ඒ වගේ අපේ සුන්දර ගම්මානයක් දන්නවද එතනද? දිඹුලාගල හාමුදුරුව, කිතලගම සීතල ලංකාර හාමුදුරුව. ඉතින් ඒ වගේ චරිත බිහිවෙච්ච ගමක් අපේ ගම ඒ පුංචි සුන්දර ගම්මානයක්. ඉතින් ඒකේ ස්වාභාවික පරිසරය, සුන්දරත්වය මේ සියලු දේවල් එක තමයි අපි ජීවත් වුණේ ළමා කාලේ තාමත් ඒ විදිහට තමයි ගෙවුනේ ඇත්තටම. හොඳයි. එතකොට සර්ගේ පෞල් පසුබිම කොයි විදිහටද? පෞල් පසුබිම කිව්වට පස්සේ අපේ පෞල මමයි නංගි අයියයි තමයි මට සහෝදරයෝ සහෝදරිය විදිහට ඉන්නේ අම්මයි තාත්තයි සහ අපේ ආච්චි කෙනෙක් ඉන්නවා ආච්චි කෙනෙක් හිටියා අම්මගේ අම්මා සැලිනෝනා කියලා ඒ ආච්චි මම විශ්වවිද්‍යාලේ යනකොට මිය ගියා එතකොට ඊට අමතරව තාත්තා කම් කරු රැකියාවක් කළේ පාසලක අස්සපියන් කෙනෙක් වෙලා රිටයර් වෙනවා අම්මා රැකියාවක් කළා රජ රැකියාවක් එහෙම උත් කරන්නේ අම්මා උංචි කාලේ කුලි වැඩ වලට ගිහිල්ලා තමයි අපර ඉගෙනුනේ. ඉතින් ඒ වගේ මුල් අවධිය තුල ඒ වගේ පසුබිමක් තමයි පවුල් පසුබිම තුල කියන්න තියෙන්නේ. දැනට නංගි විවාහකයි අයියත් විවාහකයි දෙන්න රැකියාවල නිරත වෙනවා. නංගි විශ්වවිද්‍යාලය ගියා. විශ්වවිද්‍යාලය ගිහිල්ලා පත්වීමක් ලැබලා ප්‍රාදේශීයකම් කාර්යාලයක වැඩ කරනවා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඊට සර්ගේ පාසල් කාලේ ගෙවෙන කොයි විදිහද? පාසල් කාලේ කිතලගම්බඩේ මහාවිද්‍යාලය තමයි පාසල් කාලේ මුල් අවධිය. ඉතින් ගමේ ආසන්න ගෙදර ආසන්නේ තමයි පාසල පිහිටලා තියෙන්නේ. පාසල් කාලය සුන්දර පාසල් කාලයක් තිබුණා. විවිධ දුෂ්කරතාවයන් මැද පාසල් යන්නේ කවදාවත් අපි නැවැත්තුවේ නැහැ. මොනෙක් ප්‍රශ්න තිබුණා. අපි ඉන්න ගෙදර පවා මැටි ගයක් සහ පොල් අතු ගයක් තමයි මට මතක පුංචි කාලේ තිබුණේ.
ඉතින් ඒ වුණාට මේ ඔක්කොම වාදක මැද්ද එක දවසක්වත් අපි ස්කෝල් නොගෙන හිටියේ නෑ අම්මල කොහොම හරි මේ වැඩේ කරා මේ වැඩේට අපි උනන්දු කරා ඉතින් ඒක නිසා මුලින් ඉඳලම ඉගෙන ගන්නවයි කියන එක ඉගෙනගෙන යම් තැනකට එන්න ඕනේ කියන එක ඒක අපේ හිතවලට දාලා තිබුණ දෙමෝපියෝ ඒ වගේ තමයි පාසල් කාලය තුල ඉතින් විවිධ වැඩසටහන් ස්කෝලේ වැඩසටහන් වල සම්බන්ධ වෙනවා සාහිත්‍ය සමිති වලට මේ හැම දෙයක් එක්කම ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි ඇත්තටම හැම දෙයක් එක්කම කතික තරඟ විවාද තරඟ සාහිත්‍ය සමිති මේ සියලු දේත් එක්ක සම්බන්ධ වෙලා වේදිකා නාට්‍ය වල කොන්සර්ට් වල මේ හැම දෙයක්ම අංගපාන මේ වැඩ ඔක්කොම ඒ දවස්වල අපි කරනවා ඉතින් ඒවට ඔක්කොම අම්මා තාත්තා තමයි පොළොන තාත් අම්මා තමයි එහෙම කවි එහෙම ලියන්නේ ලියලා දෙන්නේ සාහිත්‍ය සමිති කියලා කියන්න කියලා ඉතින් ඒ වගේ දේවල් අපි පුංචි කාලේ අතින්දලා තියෙනවා සෑහෙන හොඳයි එතකොට සර් කවියක් වෙන එකට මූල ආරම්භයක් දෙන්නේ අම්මද අම්මා තමයි කවියක් වෙන්න මූලිකම ආරම්භය ඉන්නේ අපේ අපි මේ හැම දෙයක්ම තියාගෙන අපි සතුටින් ඉන්න විදිය කතරපස්සේක බලන්න අපි පුංචි කාලේ පොඩි තොරණක් ගන්නවා පුංචි කාලේ කියන්නේ මේ 8 වසරේ 9 වසරේ 10 වසරේ වගේ වෙන්නේ නැති අවුරුදු 4ක් එක දිගට තොරණ ගැහුවා මම තමයි චිත්‍ර අඳින්නේ චිත්‍ර ඇඳලා අපේ ගේ ඉස්සරහා පුංචි තොරණක් ගන්නවා ඒ තොරණේ කවි ලියන්නේ සහ කවි කියන්නේ අම්මා තොර ඒ අම්මා හරි සංවේදී කවි ලියනවා මට මතකයි ජාතක කතා වලට අදාළව කවි ලියලා අර මේ ඉස්සර රෙකෝඩින් කැසට් මේ මයික් තිබුණේ නැහැ පීකර් තිබුණේ නැහැ 아무ත් අර පුංචි රේඩියෝ එකකින් කැසට් එකක් ගෙනල්ලා ඒකෙන් අපි රෙකෝඩ් කරලා ඒක දානවා ඇහෙන්න ඒ වගේ පොඩි දේවල් තමයි තිබුණේ ඉතින් ඒ වගේ අම්මා තමයි මං හිතන්නේ අම්මයි අපේ ආසලි කියන ආච්චි ඉන්න ඒ ආච්චිගේ ආවාසයේ සියල්ල මං හිතන්නේ කවියෙක් වෙන්නත් උදව් වුණා හොඳයි සර් උසස් අධ්‍යාපනය ගෙවෙන්නේ කොයි විදියට උසස් අධ්‍යාපනය ගත්තට පස්සේ මම සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පස්සේ ඇත්තටම අපේ දෙමව්පියන්ට ඕන වෙනවා විශේෂයෙන්ම තාත්තට ඕන වෙනවා මාව ඉංජිනේරුවෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න ඕන නැහැ මමත් පස්සේ මමත් කල්පනා කරනවා දැන් මගේ සාමාන්‍ය පෙළ හොඳටම පාස්නේ ගමේ තිබිච්ච ඒ දවස්වල එනකොට හොඳම රිසල්ට් එක දැන් නම් ඒ 10 අරගෙන දරුවෝ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා නමුත් ඒ 99 මං ඕ ලෙවල් කරනකොට ගමේ තිබිච්ච හොඳම රිසල්ට් එක ඉතින් ඒක නිසා මට කිව්වා ඉංජිනේරුවෙක් වෙන්න ඕන හොඳට දැන් රිසල්ට් එක තියෙනවනේ ඒ පාර අපි මම ඔයක යනවා ගමේ මම අකමැති අකමැති යන්න ගමේ මාතර මහාවිද්‍යාලයට එක්කන් ගියා මාතර මහාවිද්‍යාලයට එක්කන් ගිහලා ඒ ලෙවල් මැස් වලින් කරා මැස් වලින් කරනකොට පළවෙනි සැරේ විෂයන් තුනටම විෂයන් තුන මාසමත් F3ක් ඊට පස්සේ මේ දෙවෙනි සැරේත් මම කරනවා දෙවෙනි සැරේත් කරනවා ඒ වෙලාවෙත් අසමත් විෂයන් තුනම F3ක් තියෙනවා ඊට පස්සේ මම කරන්නේ ජොබ් මම ඇත්තටම ඒ ලෙවල් අතාරිනවා ඉරවල් අතාරිනෝ ඊට පස්සේ මම හිතනවා ඉරවල් කරන්න වැඩක් නැහැ කියලා මම එක එක රැකියාවල් කරන ඉතින් පුංචි පුංචි රැකියාවල් හෝටල් එකක වැඩ කරනවා ඊට පස්සේ ඒ වගේ නොඑක් තැන්වල දැන් ඒ දවස්වල ඇත්තටම රැකියාවක් හැම මිනිස්සු දෙන්නේ නැහැ මොකද අපි වයසිනුත් අඩුයි ඉගෙන ගෙනත් නැහැ මොකද දෙන රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනේ එහෙම දැන් අහන්නෙම ඉරවල් කරලා තියෙද ඉතින් අපි ඔය හොයා මායි තව යාළුවෝ කීටි අපි දෙන්න හොයාගෙන යනවා ඉතින් මොකක් හරි රස්සාවක් කරන්න ඕන කියලා රවුන් එකේ ගිහිල්ලා ඇවිදිනවා සමහර එක එක තැන්වලට ගිහිල්ලා අහනවා මේ මේ මෙතන අපට රස්සාවක් දෙන්න මේ අපට කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඔහොම ඉන්නකොට දැන් දෙසරයක් ඉලෙවල් පෙළ වෙලා ඊළඟ සැරේ කරන්නේ නැහැ නේ 2004 මම ඉලෙවල් කරන්නේ නැහැ. 2002 කරනවා 2003 කරනවා 2004 කරන්නේ නැහැ. අතාරිනවා. ඒ අතර තමයි මට පුංචි රැකියාවක් හම්බ වෙනවා පත්තරයක වැඩ කරන්න. ගබඩාවක ළමාමුතු කියලා පත්තරයක්. ඒලා ඒක ගබඩාවේ තමයි මම වැඩ කරන්නේ. ඒ ගබඩාව වැඩ කරන ගමන් මට ඒ ගබඩාව තියෙන තැන ස්ටෝර්ස් එකක් තියෙන එතනම පන්ති කරන සර් කෙනෙක් නීතිවේදී උපාධියට මට හැමද නීතිඥවරයෙක් වෙන්න උගන්වන තැන. දැන් මේක මම අහන් ඉන්නවා. අර වැඩ කරන අතරේ පත්තර මිටි උඩට පල්ලෙහාට අරන් යනවා උස්සනවා පාර මේ වාහන වලට පටවනවා මේ ඔක්කොමත් ඇස්සේ මට අරවත් ඇහෙනවා. මම ඊට පස්සේ හවස ගිහිල්ලා සර්ගෙන් අහනවා මේ සර් මට නීතිඥවරයෙක් වෙන්න ඕන. මොකද්ද කරන්න ඕන කියලා. ඊට පස්සේ කිව්ව උසස් පෙළ තියෙද පුතා උඹට කියලා. මම කිව්වා උසස් පෙළ නෑ. එහෙනම් ඉස්සෙල්ලා උසස් පෙළ කරලා එන්න. ඊට පස්සේ අර පත්තරේ ආයතන ළමා අමුතු පත්තරේ ආයතන ප්‍රධානී ඒ ඔක්කොම එකතු වෙලා මට උදව් අවස්ථාව ලබා දුන්නා උසස් පෙළ කරන්න. ඊට පස්සේ 2005 එන්නේ 2005 එනකොට විභාගයට මාස 6ක් විතර තියලා මම ආයි කලාංශයෙන් උසස් පෙළ කරනවා කලාංශයෙන් උසස් පෙළ කරන මහන්සි වුණා හොඳට පාඩම් කරා ටියුෂන් පන්ති ගියා අපි දැන් බොරු කියන්නේ ටියුෂන් කියන්නේ නැහැ කියලා කියනවා නැත්තම් ටියුෂන් පන්ති තුනකට ගියා නැත්තම් ඉතින් විෂයක් එහෙම ගොඩදා ගන්න බෑනේ බොරු කියන්න බෑනේ පන්ති තුනකට ගියා මාතර තිබිච්ච හොඳම ගුරුවරු තුන්දෙනෙක්ගේ ටියුෂන් මාස 6ක් ගියා මාස 6ක් ගිහලා ඒලෙවල් රිසල්ට් එක ඒ තුනක් ආවා 8 වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මම හිතන් දිස්ත්‍රික්ක මම 64 වෙනි ඒ කාලේ मौलिक अध्यापन विद्यार्थमेंगे डी पहा सी पहा अपी कालिपहा सी पहा
ඒ කාලේ විදිහට ඒක තමයි කොළම තිබුණු හොඳම රිසල්ට් එක. ඒක හේතුව තමයි මම ඔබේ ප්‍රශ්නට උත්තරයක් විදිහට දුන්නොත් ඇයි එහෙම පේල්ලුනේ කියන එකට. ඇත්තටම අපි ජීවිතේ තෝරාගත යුතු මාවතවල් තියෙනනේ. සමහර විට අපේ මාවතවල් වැරදි වෙන්න පුළුවන්. අපි හරිම මාර්ගේ යන්නේ නැහනේ. කිසිම කෙනෙක් මේ අපි හරි මාර්ගේ එකම විදියට එහෙම යවෙන්නේ නැහැ. එහෙම කලාතුරකින් එහෙම යවන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් වරදිනවා. දැන් ගණිතාංශය ගණිතේට D එකක් තමයි සම්මාන සාමාර්ථයක් තිබිච්ච මට සස්පෙල ගණිතය පෙළෙනවා. ඉතින් ඒකට හේතුව තමයි කතකට මම කියන්නේ මම තෝරාගත්ත මාධ්‍ය පිළිබඳව මට තිබිච්ච ගැටලුව. අනිත් එක තමයි මට මං හිතනවා මං උනන්දුනේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක දැනුනේ නැහැ. දැනු ඒ කියන්නේ ඒ හේතු දෙකම බලපෑවා. මට දැනුණා නම් ඉගෙන ගන්න ඒක මැස් වල මට දැනුණා නම් මං ඉගෙන ගන්න ඕනේ. මට ඒක දැනුනේ නැහැ. ඒ වගේම මම ඒ කියන්නේ කැමැති ශිෂ්ටයක් නොවන එකට තමයි මට යන්න උනේ මුල් කාලේ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි විශ්ය තෝරගන්නකොට උසස් පෙළ ඕනම කෙනෙකුට තමන් කැමැති විශ්ය තෝරා ගැනීම අභිමතය ළමයට දෙන්නට ඕන. ඉතින් අපි මෙයා ඉංජිනේරුවෙක් කරන්න, මෙයා නීතිඥයෙක් කරන්න, මෙයා ડોක්ටර් කෙනෙක් කරන්න, මෙයා මෙහෙම කරන්න ඕන කියලා දෙමව්පියෝ බලපෑම් කරොත් වෙන්නේ අර මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එසරෙම පේල් වුණා කොහොම හරි මට බලපෑම් කරේ නැහැ. දෙමව්පියෝ බලපෑම් කරේ නැහැ. ඔබ කරා අං කිව්වට පස්සේ මම කරා. නැත්තම් බලපෑම් කරා. එහෙම සතුටු වෙන්න කැමති දෙමව්පියෝගේ හැටි එහෙමනේ. ඉතින් ඒකයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ හේතුව තමයි ඒකට පිළිබඳ උනන්දුවක් නැති කරන සහ කැමැති මාධ්‍යයක් කැමැති ශිෂ්ටයක් තුළ ගමන් කරන්න සිදුවීම කියන එක තමයි මම හිතන්නේ. සර් ගමේ පරිසරයේ හැදිච්ච කෙනෙක් විදිහට ඊට පස්සේ සර් කොළඹ විශ්වවිද්‍යාලයට තේරිපත් වෙනවා. එතකොට කොහොමද සර් මේ කොළඹ ඇවිල්ලා කොළඹ පරිසරයට හුරු වෙන්නේ කොහොමද? සර්ට මොනවද ආපු අභියෝග? ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. ඇත්තටම කොළඹ ඇවිල්ලා කොළඹ ජීවිතයට හුරු වෙනවා කියන එක මම අකමැත්තෙන් වගේ ආපු ගමනක්. මම තාමත් මමත් තාමත් මේ පරිසරයේ ජීවත් වෙන්න අකමැති කෙනෙක්. මම කැමති තාමත් ගමේ ජීවත් වෙන්න. ඉතින් මම හැබැයි එහෙම ගම ජීවත් වෙන්න කැමති වුණා කියලා අපිට මේ සමාජෙත් එක්ක ජීවත් වෙන එක නවත් කැටෙන එක ඊ තැන් වලට යන්න ඕන එක විශ්වාසය කරන එක සමාජය ආශ්‍රය කරන එක යම් යම් තැන් වලට යන එක අපිට වළක්වන්න බෑ. ඉතින් ඒක නිසා ගම සහ නගරය අතර ගැටු අපිට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඇත්තටම ලොකු අභියෝගයක් වුණා කොළඹ ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ කියලා මේ ප්‍රශ්නත් එක්ක. ඉතින් මේකද මේ ගමනේදී ගොඩක් ආශිර්වාදයක් වුණා. ඇත්තටම විශ්වවිද්‍යාලයේ කාලේ ඇත්තටම හොඳ යාළු ටිකක් හම්බුණා. ඒකම අපිට හොස්ටල් හම්බුණා ඉන්න මහපොළ ශිෂ්‍යත්වයේ හම්බුණා. එතකොට මං හිතන්නේ මේවා අපට අපේ නිදහස් අධ්‍යාපනයේ මගින් අපට දීපු අස්වැන්න නිදහස් අධ්‍යාපනයේ මගින් අපට දීපු දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒවා මං හිතන්නේ අපි තාමත් මේ රටට ණයයි. අතරම මිනිසුන්ගේ බදු මුදලින් අහිංසක ජනතාව කුලි වැඩ කළ දුක් ඉඳලා අපට මේ අපට බදු මුදල් වලින් අපට ඉගන්නේ මහපොළ ශිෂ්‍යත්වයේ මාසෙට හම්බ වෙනවා. එතකොට නේවාසිකාගාරේ නොමිලේ හම්බුණා ඉන්න අවුරුදු 4ක්. ඉතින් සමහර රට අවුරුදු 4ට වැඩිය හිටපු අයත් ඉන්න අවුරුදු 5. ස්පෙෂල් එකක් කරලා පෙළ එහෙම ඒ වගේ අයත් හිටියා මේ විශ්වවිද්‍යාලේ. ඉතින් මං හිතන්නේ අපේ බර මේ රටේ මහජනතාව අරගත්තා. ඉතින් ඒකම අපි පුංචි රැකියාව ගලමන් දෙමටකොඩ වෙල්ස් කොලෙජ් එකේ ගුරුවරයෙක් විදියට අවුරුද්දක් වැඩ කළා. එතකොට ඔය පත්තරෙන් මං අයින් වෙලා නෙමෙයි විශ්වවිද්‍යාලයට ආවේ, සම්පූර්ණයෙන්ම අයින් වෙලා නෙමෙයි. මම කොළඹ ඒරියා එකේ ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කළා පාසල් වලට. ඒ පත්තරේ මූලික අරමුණ තමයි පාසල් ළමයින්ට පත්තරේ බෙදාරණක. ඉතින් විශ්වවිද්‍යාලයේ යන අතරතුර ඒ පත්තරේ වැඩ කටයුතු යාළුවෙක් එකතු වෙලා කරා. ඊට අමතරව නොයෙක් රැකියාවන් විශ්වවිද්‍යාල ජීවිතයේදී හම්බ වෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේදී විවිධ රැකියාවන්, සමහර විට හෑන්ඩ් බිලක් බෙදන්න වෙන පුළුවන්, සමහර විට සෙනඟ. දැන් මට මතකයි එක්තරා මේ වේක අපට ඒක දැන් මෙතන කවුද කියලා කියන්නට අවශ්‍ය නැහැ. නමුත් ඒක කිව්වොත් හරි නැහැ නේ. රැස්වීමක සෙනඟ පෙන්වන්න අපි එක්කන් ගියා. රුපියල් 500ක් හම්බ වෙනවා ඒකට ගියාට පස්සේ. ඉතින් අපි ගිහලා සෙනඟ අපි බලාගෙන ඉන්න ඔච්චරයි, වෙන මොකුත් නැහැ. එතකොට ඒ වගේ නොඑක් පොඩි දේවල්. එත අපි රැටවිලා වාහනයකින් පටවන් යනවා, අර සෙනක සත්තු පටවන් යනවා වගේ. අතන බලන අපි වාඩි වෙලා ඉතින් සෙනක පෙන්නන අපි ඉන්නවා. ඉතින් රුපියල් 500ක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ වැඩ නොඑක් රිසර්ච් කරන්න හම්බ වෙනවා. ඉතින් හරි ආසාවෙන් ඒව කරා. ඉතින් ඉගෙන ගන්නට බාධාවක් උනේත් නැහැ. ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපන තුළ පුංචි රැකියාවක් කරන එකත් එක්තරා කොටසක්. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ අභියෝගය අපි මම ජයගත්තා. කොළඹ හොඳ ඇසුරක් හම්බුණ විශ්වවිද්‍යාලය තුළ. තාමත් ඒ ඇසුරත් එක්ක මම ජීවත් වෙන කෙනෙක්. තාමත් අවුරුදු විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා තව වසර ගාණක් වෙනවා. හැබැයි ඒ ආශ්‍රය කරපු මේ සහෝදරයෝ තාමත් හම්බෙලා කතා බහ කරනවා. ඉතින් ඒ ඇසුරයි මේ සියල්ලත් එක්ක දෙමව්පියන්ගේ ලැබුණු ආශිර්වාදය. සමහර වෙලාවට අයියා නංගි මේ සියලු දෙනාම මේ ජීවිතේ හැම ප්‍රශ්නයකදීම මට හිටියයි කියලා මම හිතනවා. කෙනෙක් ජීවිතේ සාර්ථකත්වයට කරා යන ගමනේදී ජීවිතේ වර්ධින්න පුළුවන් තැනක් තමයි ආදරය. ඉතින් සර් ජීවිතේ සාර්ථක කරගත්ත කෙනෙක් විදියට සර් මොකද ආදරයත් එක්ක තියෙන අත්දැකීම්? සර් කොහොමද, මොන හරි හොඳ අත්දැකීම් තියෙනවද?
आदर के अतर हों अदीम तीन नरक अद्यकीम सह हों अदीम ओको मंगता हों अदीम कीला अतर हेम दीवा नौना नम अद मेहमे नैकीन तम हम सी थिंक कहुना आदर तुले मम दकी हम यम दें अद काले लुक प्रश्न आगे आदर की मिनसो को बेलो वसबो नो तरण मे आतती धरागन बे अहिमीम धरागन बे मेक लुक प्रश्न या सामजे सीए दिन सागन तेन पत्ला ඉතින් අපේ ජීවිතවලත් ඒ වගේ නොඑක ආදර කතා ඇත්තටම පැටලිලා තියෙනවා. ඒක නෑකොත් බොරුවක්. දැන් මම සස්පලක පාසල් අධ්‍යාපනය තුලත් පුංචි ප්‍රේමයක් තිබුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ගියාට පස්සෙත් අවුරුදු 4ක ප්‍රේමයක් තිබුණා. ඒ කොහොමනත් ඒවා ඒ දවස්වල ඇත්තටම අපි කවුද කියලා අපිට හිතාගන්නත් බෑනේ. අපි එහෙම තැනක ආදරය කරාට හැංගීම් තිබුණාට නමුත් අපිට ඒ වගේ ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ බාධක තිබුණා. ඉතින් අපි ඒ පාර්ෂන් වලට දොස් කියලා වැඩකුත් නෑ මෙතෙන්දී. අපට දොස් කිය ඉතින් නොගැලපී මෙනකොට වෙන වෙන වෙලාව හිතා ගන්න බැදී නොගැලපී මත අපට ඒ අවුරුදු 4ක 5ක 4ක විතර තිබිච්ච ලව් එක ආදරේ නැති වුණා ඊට පස්සේ තව ආදර සම්බන්ධතා කීපයක්ම ඒ තිබිලා එහෙම අත සම්බන්ධතා දෙකක් විතර තියෙන්නේ නැති මේ එතකොට ওই වගේ වෙයිද ඉතින් එහෙම ඒ ගැටලු කාර්ය තත්ත්වයන් වල එහෙම නැති වෙලා තියෙනවා ඉතින් ඒක එක මම හිතන්නේ එහෙම නැති වුණා කියලා ජීවිතේ ඒවයින් සුන්දර මතකයන් ඒ අපි ආදරය කරන්නේ හැඟීමකට ආදරය කරන්නේ. ඉතින් අපි දැන් සමහර අය කරන්නේ ඒක ඒ වගේ දෙයක් වෙන් වුණාට පස්සේ එක්කෝ අන්තර්ජාලයට ෆොටෝ ටිකක් දානවා. එතන තමන් එක හිටි ෆොටෝ ටිකක්. අපි තුන නිර්වත් ෆොටෝ කියලා. දැන් ආදරය තුලනේ දැන් ඒක දෙන්නේ. ලිංගිකත්වය දෙන්නේ ආදරය තුල. ඉතින් ඒ කරපු දේ ෆොටෝ ස්ටික් ගහලා අන්තිමට Facebook දානවා. ඉතින් මැරෙනවා. ගෙවල් පිටින් දාලා යන්න වෙනවා සමහර විට ගම්මාන පවා දාලා යන්න වෙනවා. ඉතින් ආදරය බලන්න එක දවසක් වෙනකොට වෛරයක් බවට පත් වෙනවා. ඒක නිසා මම කියන්නේ මේ වයින් වැටෙන්නේ නැතුව ඒ අහිමි වීමම දැන් අපි හිතමු කෙනෙක් දැන් අපි තුම දාලා ගියා කියලා දැන් මම කවුරුද දාලා යනවා. ඒතර එයා යන්නේ හොඳ තැනකට නම් දැන් ඇයි අපට සතුරු වෙන්න බැරි? දැන් මගේ ගාවට ඇවිල්ලා සතුරෙන් තියනනම් මටත් ඕන. එයා වෙන කාහිරුවත් එක සතුරෙන් ඉන්නවනම් ඇයි මට ඉවසන්න බැරි? දැන් හොඳ කවියක් මට මතක් වෙනවා. බලන්න මෙන්න මේ කවිය. මේක මේ පරාක්‍රම කොඩිතුවක් වූ මහත්මයා ලියන කවියක්. බලන්නකො මේක තමයි මම හිතන්නේ කවි ඉතිහාසය තුල ලස්සනම කතාව ප්‍රේමය විරහව දරාගත්ත බලන්න කියන විදිය මම මේ පද කිහිපයක් කියන්නම් නොවැළපෙමි ඔබ යන්න වැළපැති ඵලය කිම ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ සූරලා ගෙනියන්න මාහදේ පිපුණු මල් මල් නගන වසන්තේ ඔබට ගෙන යා හැකිද බලන්න කියන විදිය ඔයා සූරලා ගෙන යන්න මගේ ආදරය ගෙනියන්න හැබැයි මගේ හදවතේ නැගෙන ඒ ආදර හැඟුම් ඔබට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඔබ මගෙන් යයි සමහර විට. මගෙන් ඈත් වෙලා යයි. හැබැයි මගේ හදවත තුල තියෙන ආදරේ මට මං ලොකු අනාගතයකට මුහුණ දෙනවා. එතකොට මේ වසන්තය ඔබට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඔබ මගේ ආදරය ප්‍රතික්ෂේප කළ සමහර විට යයි. හැබැයි මං එකෙන් ජීවිතේ වැළපෙන්නේ නැහැ. හඬලා පළක් නැහැ. බලන්න ලස්සනට කියන මෙහෙම නොවැළපෙමි ඔබ යන්න වැළපැති ඵලයකීම ඔබ නමින් අදින් පසු තවත් මට අයිති නැත ඔබේ නම අදින් පසු තවත් මට අයිති නැත ඔබ නැතද ජීවිතේ නසාගත නොහැක මට ඔබ යන්න ජීවිතේ හොයාගෙන බලන්න කොච්චර ලස්සන අදහසක්ද දෙන්නේ කියලා ඔබ යන්න මధుරසර සප්තස්වරයත් තරම් ඔබේ රත මැදිරියට ඔබේ ඉර අන්ධාරම් ඔබ යන්න මහදතෙත් වැහිවලා කුලාරන් කමක් නැහැ ඔබ යන්න මගේ ආයුෂාරන් ඊට පස්සේ අන්තිමට පදබෙලි අවසන් කරනවා දේ දුන්න පායාව හෙටත් පාලම උඩින් ඔබ නැතත් මම එතන පාට හත ගනින්නවා ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන පරාජිත කඳුලකට ඇසෙ ඉඩ තියා නැත මගේ ජීවිතේ මම පරාජිත කඳුලකට මම ඉඩ තියලා නැහැ එහෙම කවුරුවත් දාලා ගියා කියලා කවුරුවත් දාලා ගියා කියලා අපි එහෙම මේ අපේ ජීවිත වරද්ද ගන්න අවශ්‍ය නැහැ ඉතින් ඒව අද්දැකීම් හැම දෙයක්ම ඉතින් මම හිතන්නේ අපේ තරුණයන්ට කියන්න තියෙන්නේ අපේ ඒ වගේ දේවල් දරාගන්න ආත්ම ශක්තිය සහ විශ්වාසය තියෙන්න ඕනේ. ඒ වෙන්නේ ඇත්තටම මේ කලාව සාහිත්‍ය ක්‍රීඩාවත් එක්ක ජීවත් වෙනකොට මිනිස්සු වින්දනය යහපත් විනෝදාස්වාදයට හුරු වෙත මිනිස්සුන්ට යහපත් ඇසුරක් තියෙන අයට මේවා පුංචි බාධා. වර්තමාන කවියෙක් වෙන පොලිසිය ඉලක්ස ජයවර්ධන කියා ලස්සන පදපෙළි හතරක් ලියන මෙන්න මෙහෙම. හැරගියේ නමුත් බඹරුන් මල් පැනිදගෙන මලකට සතුට වන්නට හැක සුවඳගෙන කවියෙකු උරණ වන්නේ නැත කිසිම තැන කවියක තවර ගත්තා මිස අහිමි පෙම අඹරු මල් පැණි අරන් ගියයි කියලා කවදාවත් මල උරණ වෙන්නේ නැහැ නේ සුවඳ ගැන සතුටු වෙනවා ඒ වගේම අපේ ජීවිතෙත් අපිට තියෙන දේවල් ගැන අපි සතුටු වෙනවා ඒ අහිමි ආදරය පස්සේ ගිහිල්ලා ඒ වයින් දුක් විඳ ඒ වයින් තැවි තැවි පීඩාවටපත් වෙවි ජීවත් වෙන්න අවශ්‍ය නැහැ
अरमुन अपे जीवित तीन आदर के अन्नी अवश्य दिया नमत इट वेड़ी अरमुन इट वेड़ी दी वाल पट करा तीन मे जीवित अनिवार्य पड़ी बेलवेल दागा पड़ी तमंग जीवित नदी के अब समाज दारुण समाज गुड़क पट कथावा युम क्यूवे दिमित प्रदीप जयसिंह की अन्नी अद पोलिस परीक्ष वेरे सर कहमद सर सर के मे पोलिस जीवित आरंभ पोलिस निर्धारित कहमद अ हितु पोलिस निर्धारित अत्र कारण अदेका पोलिस पड़ का पे आसावा गम्य पोलिस इन हिटिया काल देर के वैसी महत्ते थीकोट पोलिस वैसी महत्ते जिपेगी अनकोट पारे अनकोट हर लसन लसन टेन्दल के लिए मत इतना प्रत पोलिस आवश्यक इट अमतर रेकियावा अवश्य मनुष्य जीवत्न अभी देखा तेक संहार मुल्दी हित पुण्य जोबेक वेन बुलवा संहार वेन रेकियावा कितना बुलवा जीवित के आगट नो मेरे हम भिन्ने तोट एक सा पोलिस आसावास रेकियावा मनुष्य अवश्य जीवत्न कुहमुना आप रटर सेवे करने का मे हेमदे अत्तुल आर्थिक मे हेमदेम तीन तीन ममित आगत शुद्धियाल इनका मे अप्लीकेशन मे पोलिस पोलिस परीक्ष मम सेकंड थर्ड डे के अंतिम थर्ड डे के पाल सेमेस्टर इवर आई पोलिस मट इलांक सेमेस्टर इतर तिबुनी पोलिस संपूर्ण करना मम पोलिस परीक्षर पोलिस विद्यालय की गिहल पोलिस विद्यालय इनका मम ऊन काले तुम मर विभाग के लिए उपाधि संपूर्ण कला मट पोलिस पोलिस तम एत्र लोकम लोक पेट बहला पोलिस संबंध नीति इंजोर एक्वेन नीति वेद उपाधि संपूर्ण करें पोलिस इनकोट मगे पश्चात उपाधि डिप्लोमा अपराध विद्या मेक संपूर्ण करें पोलिस इनक ऐ थिंक पोलिस मट यवस्था हम पुना थिंक अध्यापन पोलिस राजकारी तेक् अम्यम बाधा ते बुना मंगता मम राजकारी कृपस्ता इवट पसुखम लबाद हेमतनीम अवस्था प्रयोजन लबुन की ममत पोलिस निर्धारित क्यों आप समाजे तीन मतयत्तम इतना रौद्र गुडा के सरपरुष चारित ई थिंक एवा कि सर मे कलाकार अत्र प्रश्न आखो गुडकान प्रश्न कलावट को संबंध ने किला कलावट संबंध ने अत्र अहम अहम उदय मंग इतर कला सस्पिल मन सिंह विषय कस्तुलाम मट पुंची आसावा साहित्यात्मिक तिबुना ఇది ఏమేమి ఇన్నొకట మా పుంచి పుంచి కవిలి అన్న పటం గత్తా ఏవా ఫేస్బుక్ ఇక్కడ అప్లోడ్ కరే ఇంకా ఏమేమి పొడి పొడి ప్రతిచార ఆవా ఇంకా హొంద ప్రతిచార నరక ప్రతిచార తోట మినిసు వెరది అడుపాడు మగే కవివల కివో ఇంకా ఏవగే చరిత కీపయక్ ఇన్నో ఇంకా ఏమ ఈ అడుపాడు కిన కొట ఎగయిం కన్నొట మట హితునా మట కవియట సంబంధ వెన్న కవిలి తవ తవ లియన్న ఓన కిలా యా ఏమ లియనకొట మట ఆయి హితునా కవి మహేంద్ర ప్రసాద్ మస్సింబుల మట హంబ వెనవా ఓగే హిరుత్ హిమపి అల్లక కిన కవి పోత మమ కీవనో ඒක කවියත්වන ලියමන කියලා ලියමන කියන කවිය තුල මාව හරි සංවේදී කරනවා ඒ කවිය මගේ හිතට පුදුම විදිහට වදිනවා ඒක කියන්නේ ගමෙන් කොළඹට එන තරුණියක් ඇත්තරම දියණියක් අපි හිතමු ක්ලබ් එකක කියලා කැරෝගි ක්ලබ් එකක කියලා නටනවා මිනිස්සු සතුටු කරන්න හැබැයි එයාගේ චරිතය ආරක්ෂා කරගන්න කියන්නේ චරිතය විනාශ වෙන්නේ නැතුව චරිතයට හානියක් කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතයේ ගෙවන හැටි අම්මට ලියමනක් විදිහට ලියනවා ලියුමක් ඒක කියන්නේ ලියමන කියලා इक मम इक कविया को ना मेन मेहमे पटांगाने का नेलूम कविली केलींद केली मेहेत नैतवा नुवे अम्मे एवा विनास्कर अलुत ऐटम साधनवा उत्सवद्या वेडिन सा रायपुर नटनवा उदय प्राक्टिस करवागे याग जीवित कीनो इट पास हेमेम कीनो मे अम्मट लिय लियन लियुम इट पास पद पेली अतीनो अलुत नट मट दूर लेट वसी पोह सत्कने त्याग दिन टहनवा मम इपाई कीनवा उत्सवे दवसे मगे मट अम्म की दे मत केनवा एत्तम संहार दिन हरी अम्म तकती लुकल दवसे अम्म की दे मत केनो मून लसन लसन पपू मे हरी वेडिल लसन अड़तीनो मिनसु अमुत भी तेरे बलाय बेवाई परिस्सा अन्न मिनसु बल अम्म के असुर क्लब नटन के लिएकूट विनाश नोवेन्न मे विनाश नोवेन्न जीवत्न बुल हेकिवती बुन अपे वर्तमान तरुण तरुणी अंट मुणतर आरक्षा वेन्न पुल मिचर हेमदीम पोन हेमदे हमती इतकोट मट ये कवि हरी सांग मंग कविपुत की पटंगा ये असुरंत मै मंगिता मंग कविपुत मे कविपुत लिया मल्लट पिस्तोल की सांत प्रकाशन यकदी रेली दाकनी इट अमतरव मंगिता साहित्यात्मक संबंध विला लंका मंगिता मिगता शानी पुतक लियलाने मे नीति कविया संबंध कल नीति पद्यम विवरण अतरम हेम सिद्धिया जीवित मिनसुंट आवश्यक नीति
කොහොමද පොලිසියට පැමිණිල්ලක් දාන්න යන්නේ පැමිණිල්ලක් දාන්න ගියාම පැමිණිල්ල ලියාගන්න බෑ කිව්වොත් කොහොමද වෙන්නේ අල්ලපු ඊට මේ බල්ලලි ඉහෙලද එහෙම නැත්නම් අල්ලපු ඊටමට ගහේ අතු වැටෙනවද කානු හරවලද ඉතින් මෙන්න මේ වගේ එදිනදා ජීවිතේ සරල සමාජ ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න දික්ක සාද ප්‍රශ්න මේවට හැම එකටම වර්තමාන පරපුරේ කවියෝන්ගේ කවි එක්ක එමත් අතී වර්තමාන විතරක් නෙමෙයි කවියන්ගේ කවිත් එක්ක සම්බන්ධ කරලා මිනිස්සුන්ට සරල සංවේදී වෙන විදියට නීතිය මිනිස්සු අතරට ගෙනියන්න අවශ්‍ය වෙන. ඉතින් ඒකින්ද සාහිත්‍යය සම්බන්ධ වෙන අහඹුලෙස වුණත් දිගින් දිගටම ඊට පස්සේ මම සාහිත්‍යයත් එක්ක නිරතරයෙන්ම මේ ගීත කවි වලින් මම සතුට වින්දනයක් ලැබුවා. ප්‍රේෂා රවිහාරි මහත්මිය තමයි මගේ පළවෙනි ගීතය ගායනා කරන්නේ. කුවේණියයි මා කියන ගීතය ප්‍රේෂා රවිහාරිගේ හඬින් දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළා. මම හිතන්නේ මගේ ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණයක්. ඊට පස්සේ අම්මා ගැන ශිරන්ත ප්‍රගීත් කියන සහෝදරය අම්මා ගැන මගේ ගීතයක් ගායනා කළා. තව ගීත කිහිපයක් මේ ගීත පහක්ම රෙකෝඩින් කරලා තියෙනවා. දැන් එළියට දාන්න විදිහ නැතු වෙන මේ ප්‍රශ්න හින්දා කොරෝනා වසංගත නිසා ඒවට ෂුවල් කරන මේ දවස්වල ඒක නිසා ඒ වගේ තමයි කලාවට සම්බන්ධ වුනේ. ඉතින් දැන් අපි අද වීඩියෝ එකේ අන්තිම ප්‍රශ්නට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සර් ජීවිත ජයගත්ත ජීවිත සාර්ථක කරගත්ත කෙනෙක් විදියට ගොඩක් දුක් කම්කටොළු මැද්දේ ජීවිත ජයගත්ත කෙනෙක් විදියට මේ වීඩියෝ එක බලන ජීවිත ජය ගන්න ජීවිත සාර්ථක කරගන්න කැමති කෙනෙක්ට සර්ගේ ජීවිත කතාවෙන් දෙන්න තියෙන ආදර්ශ මොනවාද? ජීවිත කතාවෙන් දෙන්න තියෙන ආදර්ශය කියලා ගත්තට පස්සේ මම හිතන්නේ මේ ලෝකේ ප්‍රශ්න කියන එක හැම තැනම තියෙනවා. මේක මට විතරක් තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මේ ලෝකේ ඕන තරම් මේ වගේ ප්‍රශ්න වලට දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඒතර මගේ ප්‍රශ්න බලනකොට පොඩි ප්‍රශ්නයක්. දැන් අපි හිතන්නේ ප්‍රශ්නයක් ආවට පස්සේ මට විතරයි අනේ මේ ප්‍රශ්නේන්නේ. මේක මේ වෙන කාටවත් නෑ මැරෙන්න හදන අයියෝ මටමයි මේ ප්‍රශ්නේන්නේ. ප්‍රශ්න වල ස්වභාවය තමයි ප්‍රශ්න විසඳන එක. ප්‍රශ්න වල ස්වභාවයම ප්‍රශ්න විසඳන එක. දැන් බලන්න ඔයා පොඩි කාලේ පහවස් ශිෂ්‍යත් කරනකොට තිබිච්ච ප්‍රශ්න දැන් තියෙද? ඒතර ඕ ලෙවල් කරනකොට තිබිච්ච ප්‍රශ්න තියෙද දැන්? ඒතර ඒ ලෙවල් කරනකොට තිබිච්ච ප්‍රශ්න දැන් තියෙද මට නෑ. එතකොට කැම්පස් යනකොට තිබිච්ච ප්‍රශ්න දැන් මට තියෙද නැහැ. පොලිසිය ආධුනික කාලෙ තිබිච්ච ප්‍රශ්න දැන් මට තියෙද නැහැ. ඉතින් බලන්න මෙහෙම යනකොට අපට තේරෙන එකක් දෙයක් තමයි ප්‍රශ්න හැමදාම විසඳෙනවා. ඒ ප්‍රශ්නවල ස්වභාවය. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන සමහර වෙලාවට. ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්නෙත් එක්ක හරි ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒතොර ඊබේම එකයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ මට විතරක් නෙමෙයි මේ ලෝකේ ඕන තරම් ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා. බලන්න මෙන්න මේ කවියේ DM ලොකුගේ කියන කවියා ලියලා තියෙන්නේ පෙරනිමිති කියලා. එයා දැන් එයා හිතනවා මේ ලෝකේ වැඩිපුරම දුක් විඳින කෙනා එයා කියලා. පස්සේ එයාට තේරෙනවා නෑ මම නෙමෙයි මට වඩා දුක් විඳින මිනිස්සු ඉන්නවා කියලා. බලන්න කියන විදිහ පෘථිවියේ වැඩියෙන්ම දුක හිමි මහා පෞලක කෙනා මම වෙමි. ලියලියා දුක් ගීත කඳුලින් හන්දි ගානෙත් බෙදා හැරීම. කාට කාට දුක කීකී ගියා. පලා යන්නට පවා සිතමින් ඇතම් සුසුමන් හෙලා ඇත්තෙමි. ජීවිතේ දාලා යන්නම හිතෙනවා. මැරෙන්නම හිතුණා. ඉතින් හිතවත මෝහ අඳුරෙම බොහෝ කල් මම වෙලී සිටිනේ. මම ගොඩක් කල් මේ මෝඩ අන්ධකාරෙ වෙලිලා හිටියා. පස්සේ කාලයක නොඑක් තැන්වල හිතුපතේ හිතුමතේ මම කරක් ගැසුවෙමි. මගේ ශෝකයේ තබා තැන තැන පැත්තකට වී බලා උන්නෙමි. දැන් මගේ ශෝකයේ පැත්තකින් තියලා මම මිනිස්සු දිහා බලන්න පටන් ගත්තා. ඊට පස්සේ කිනෝ hina වෙන්නද හඬා ගන්නද සිතා ගන්නට බැරුව ලත වෙමි. බොහෝ තැන්වල බොහෝ මිනිසුන් මට වඩා දුක් විඳින දුටු වෙමි. එයා දැන් මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් මේ මගේ දුක මොකද්ද? මේ මිනිස්සු ඊට වැඩි දුක් විඳිනෝනේ මේ. දැන් බලන්න මිනිස්සු විඳින දුක් මෙන්න මෙයා මේ විදිහට ගොඩක් කියනවා. මරණු දරුවෙක් තුරුළු කරගත් තරුණ වයසේ මමක් දුටු වෙමි. තරුණ වයසේ මමක් දැක්ක තමන්ගේ දරුවා මිය ගිය. මොලේ මිය ගිය දෑස් දන් දෙන මගේ වයසේ පුතෙක් දුටු වෙමි. මොලේ මිය ගියපු දෑස් දන් දෙන මගේ වයසේ පුතෙක් දැක්ක. දැන් බලන්න මට මේ ප්‍රශ්න මොකුත් තියෙන්නේ. නේ මේ කවිය කියන්නේ ලියපු කෙනා මට මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. ඊට පස්සේ කියනවා ඉහඳ පණුවන් ගසා මේ යන මහලු යාචක කතක් දුටු වෙමි. පාරේ ඉහඳ පණුව ගහලා මැරෙන යාචක කතම් මන් දැක්කා. දරුණු වකුකඩු ලෙඩේ වැළඳී සෝරි ඒ අතර අස්වැන්න ගිනිගත් සර්පාස් බූපියෙක් දුටු වෙමි. ගොවියෝ බීල මැරෙනනේ අසබීල මැරෙනනේ. ඉතින් මම මට මොකද තියෙන ප්‍රශ්නේ? වතුර කඳුලක් නැතුව ගාටන කෙට්ටු හොල් මම් මුහුණ දුටු වෙමි. මිනිස්සු වතුර නැතුව මිනිස්සු දුක් විඳිනනේ. බොන්න ටික නැතුව දුක් විඳිනවා. ඒ මිනිස්සු මන් දැක්කා. දරුණු වකුකඩු ලෙඩේ වැළඳී සෙමින් මේ යන ගමක් දුටු වෙමි. ඉතින් මේ වගේ ප්‍රශ්න එයා දකිනවා. තව මේකේ තියෙනව ගොඩක් මිනිස් විඳින දුක. ඊට පස්සේ ආ අවසන් කරනවා මෙන්න මේව. ඉතින් හිතවත බොහෝ විලියෙන් මගේ දුක මම සංගව ගත්තා. බොහොම ලැජ්ජාවෙන් විලියෙන් මගේ දුක මම සංගව ගත්තා. මිනිස්සු කොච්චර දුක් විඳිනවද? මගේ දුක මොකද්ද? කවුරුවත් නොදකින ඇසිල්ලක ගින්ගගේ මොහයට දමන්නේ මේ. මගේ දුක මම ගින්ගගේ මොහයට දාන කාටවත් කියන්නත් ලැජ්ජයි මේක. මගේ මේ දුකක්ද කියලා. කාගේ මිනිස්කම බෝ දුක් විඳින්නකි කාගේ වරදින්දෝ නොදන්නේ මේ. කඳුළු දහඩිය මුගුරු වගුරන උන් ගැනම යලි කවි ලියන්නේ. ඒතර බලන්න මේ කවිය කොච්චර ජීවිතේට මෙන්න මේක තමයි ඇත්ත මම කියන්නේ. ප්‍රශ්න කියන්නේ මිනිස්සුන්ට එනවා
ඒ ප්‍රශ්න විසඳිනවා ඒ හිතන්න ඕන අදිෂ්ඨාන තිකර ගන්න ඕන බලාපොරොත්තුක් ඇති කර ගන්න ඕන මේ ප්‍රශ්න කවදා හරි විසඳිනවා කියලා ලස්සන ආදර්ශ ටිකක් කවියකින් ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරා සර් ගොඩක් ස්තුතියන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණාට සර්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරලා අද අපේ වීඩියෝ එකත් එක්ක සර් එකතු වුණාට අපේ ආරාධනාව පිළි අරගෙන ඉතින් නැවත වාරක් සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සර් ඉතින් මේ ජීවිත කතාවෙන් අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතය ගන්න ලොකු දෙයක් තියෙන්න පුළුවන් කියලා අපි හිතනවා ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඔයත් බලලා අනිවාර්යයෙන්ම ඔයගලගේ යාළුවෝ අතර ෂෙයා කරගන්න තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න එහා පැත්තේ bell icon එක click කරන්න අපි අලුත් මේ වගේ legend කෙනෙක්ගේ වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් එන විදිහට ඉතින් තව අපි මේ වීඩියෝ එක ගැන හොඳ නරක මොහරි comments තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න ඉතින් ඔයාලගේ පොඩි comment එක like එකක් තමයි අපිට තව වීඩියෝ එකක් කරන්න අපිට මොටිවේෂන් එක දෙන්නේ ඉතින් ඒක නිසාම අනිවාර්යයෙන් මතක් කරන කමෙන්ට් එකක් දාන්න කියලා ඉතින් මේ වගේ තවත් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් එක්ක හමු වෙමේ බලාපොරොත්තු වෙන අපි අදට ඔබ වෙනුවෙන් සමු ගන්නවා අපි ලෙජන්ඩ් සෙල්කේ ක්‍රූ එක හැමදාම ජය වේවා බුදු සරණයි